අයිබෝවන්දුවේ පුතේ දහවන ශ්‍රේණිය විද්‍යාව පාඩම් මාලාවේ ජීවයේ අඛණ්ඩතාවය යන පාඩම යටතේ තියෙන වැදගත් මාතෘකාවක් තමයි මානව ප්‍රජනනය කියලා කියන්නේ. මේ මාතෘකාව යටතේ විෂය නිර්දේශයේ තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන වෙන වෙනම කතා කරන්න. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය හා එහා සම්බන්ධ විෂය කරුණු ගැන. ඉස්සෙල්ලාම අපි මතක් කරගත්තොත් එහෙම මේ ප්‍රජනනය කියන්නේ මොකක්ද කියලා. ප්‍රජනනය කියලා කියන්නේ එක් ජීවී පරම්පරාවකින් අලුත් ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ජෛව ක්‍රියාවලිය. මේ ප්‍රජනනය ප්‍රධාන ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ඒ තමයි අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනය විදිහට. ඉතින් අපි අද කතා කරන මානව ප්‍රජනනය ගත්තොත් එහෙම මානව ප්‍රජනනය සිද්ධ වෙන්නේ මේ ක්‍රම දෙකෙන් ලිංගික ප්‍රජනනය කියන ආකාරයට. මානව ප්‍රජනනය ගැන කතා කරද්දී අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන මාතෘකාව තමයි යෝන දාව කියන වචනේ. මේ යෝන දාව කියලා කියන්නේ යෝන් විය උදා වීම. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් ලිංගික වශයෙන් පරිණතභාවයට පත්වීම කියලා. දැන් ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේ ඉපදෙච්ච දවසේ ඉඳලා විවිධ වූ අවදි පසු කරමින් තමයි තමන්ගේ ජීවිත කාලය ගත කරන්නේ. කුඩා ළමෙක් විදිහට ඉපදෙන අපි අපේ ලදරු අවධියක් ගත කරනවා. ලදරු අවධියෙන් පස්සේ අපි ඊළඟට ලැබෙන අවධිය තමයි ළමාවිය. ළමාවියෙන් පස්සේ තමයි මේ යෝන් විය කියන එක උදා වෙන්නේ. දැන් 10 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවල පුතාලා ඔයාලත් මේ වෙද්දී ඔයාලගේ යෝන් විය උදා වෙලා. ඔයාලා ඉන්නේ දැන් යෝන් විය කියන අවධිය තමයි මේ වෙද්දී ඔයාලා ගත කරන අවධිය වෙන්නේ. දැන් මම මේ කියපු විදිහට ඔයාලත් යෝන් වියට පාතබලන ඉන්නේ ඔයාලගේ ජීවිතේ. ඔයාලට දැනෙලා ඇති ඔයාලගේ ශරීරයේ කායික වශයෙන් වගේම මානසික වශයෙන්ුත් විවිධ වූ වෙනස්කම් කිහිපයකට ලක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ විදිහට යෝනුදාවත් සමග පිරිමි ළමයිගේ සහ ගැහැණු ළමයිගේ ඇතිවන ලක්ෂණ වලට අපි කියනවා පුතේ ද්විතීක ලිංගික ලක්ෂණ කියලා. එතකොට මේ ද්විතීක ලිංගික ලක්ෂණ ගත්තාම පිරිමි ළමයි තුල පුරුෂයන් තුල ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ සාමාන්‍යයෙන් ඇතිවීම ආරම්භ වෙන්නේ අවුරුදු 13 16 අතර කාල සීමාවේදී. මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති වෙන්න පිරිමි ළමයිට බලපාන හෝමෝන් එකක් හිඳ තමයි මේ ලක්ෂණ ඇති වෙන්නේ. ඒ හෝමෝන් එකේ නම තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන. මේ හෝමෝනේ නම දුවල පුතාලා එතකොට මතක තියාගන්න ඕනේ. ඊළඟට ගෑනු ළමයි තුල ඇතිවන ස්ත්‍රීන් තුල ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ ගැන කතා කරොත් එහෙම ගෑනු ළමයිගේ මේ ද්විතීක ලිංගික ලක්ෂණ, ඒ කියන්නේ මේ වෙනස් වීම ඇතිවීම ආරම්භ වීම පිරිමි ළමයිට වඩා ටිකක් කලින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10 14 කියන කාල සීමාවේදී මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවීම ආරම්භ වෙනවා. මේ ගෑනු ළමයිගේ ඇතිවන ලක්ෂණවලට හේතු වෙන හෝමෝන දෙකක් තියෙනවා. ඒ තමයි ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. එතකොට මෙන්න මේ වයස් සීමාවන් සහ ඒ සඳහා ගෑනු ළමයිට හා පිරිමි ළමයිට බලපාන හෝමෝන වර්ග වෙන වෙනම දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ මේ පුරුෂයන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි මුහුණ, පපුව, කිහිලි, ඉකිලි හා ප්‍රජනක අවයවවට රෝම වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට තවත් ලක්ෂණයක් තමයි උරහිස් පළල් වෙනවා. ස්වරාලය විශාල වෙලා කටහඬ ගැඹුරු වෙනවා. මේ ලක්ෂණේ නම් ඔයාලට මේ වෙදී දැනෙලත් ඇති. ඔයාලගේ උගුරු ගැටේ කැඩෙනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදීත් අපි මේක කියනවා. ස්වරාලය බාහිරවත් නිරීක්ෂණය කරන්න පුළුවන් ටිකක් උගුරෙන් ඉස්සරහට පොඩ්ඩක් ගැටයක් වගේ ඇවිල්ලා තියෙනවා. මේ ස්වරාලය විශාල වෙලා කටහඬ ගැඹුරු වීම වෙනවා. ඊළඟට අස්ථි සහ පේශි වර්ධනය වේගවත් වෙලා දේහය විශාල වීමක් වෙනවා. වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වෙනවා. මේ ශුක්‍රාණු කියලා කියන්නේ මානව ප්‍රජනනයේදී පිරිමි අයගේ නිපද වෙන ජන්මාණු සෛල විශේෂය. එතකොට මේවා නිපද වෙන්නේ වෘෂණ කෝෂවල. මෙන්න මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ ද්විතීක ලිංගික ලක්ෂණයක් විදිහට. ඊළඟට ප්‍රජනක අවයව වර්ධනය වෙලා විශාල වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරමු ගෑනු ළමයි තුළ ස්ත්‍රීන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ මොනවද කියලා. මෙයාලගේ කිහිලි ඉකිලි හා ප්‍රජනක අවයවවට රෝම වර්ධනය වීමක් වෙනවා. ඊළඟට උකුල පළල් වෙනවා. ස්තන ග්‍රන්ථි එහෙම නැත්නම් පියයුරු වර්ධනය වීමක් වෙනවා. අදස් චර්මයේ මේදය තැන්පත් වෙලා දේහය පෘෂ්ටිමත් ස්වභාවයට පත් වෙනවා.
උඹට අස්ථි සහ පේශි වර්ධනය වේගවත් වෙලා දේහය විශාල වෙනවා. ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය. මේකට කියනවා ඔසප් චක්‍රය කියලා. අපි මේක ගැන ඉස්සරහදී කතා කරනවා. ඩිම්බ කෝෂය වලින් ඩිම්බ මෝචනය වෙලා ඔසප් චක්‍රය ආරම්භ වීම සිද්ධ වෙනවා. එතකොට මේ ස්ත්‍රීන් තුළ ඇතිවන දිටික ලිංගික ලක්ෂණ ටිකත් දුරපුතාලා මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු මේ ප්‍රජනන ක්‍රියාවලිය කියන එක ගැන. ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ප්‍රජනක සෛල එහෙම නැත්නම් ජන්මාණු හැදෙන්න ඕනේ. මේ ජන්මාණු හැදෙන්නේ ප්‍රජනක පද්ධති තුළ. දැන් අපි දන්නවා ජීවියා නිර්මාණය වෙන්නේ විවිධ වූ පද්ධතිවල එකතුවෙන් කියලා. එතකොට එහෙම ජීවියෙක්ගේ දේහයේ තියෙන පද්ධතියක් තමයි ප්‍රජනක පද්ධතිය කියලා කියන්නේ. මේ ප්‍රජනක පද්ධතිය දැන් අනිත් පද්ධති වර්ග ඔක්කොම මානවයා ගත්තාම පොදු වුණාට මේ ප්‍රජනක පද්ධති දෙකෙන් තමයි අපි ස්ත්‍රී සහ පුරුෂ විදිහට වෙන් වෙන්නේ. ඒකට මේ පද්ධති දෙකක් අපි ගැන අපි කතා කරනවා. ඒ තමයි පුරුෂ ප්‍රජනක පද්ධතිය සහ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය විදිහට. මේ පුරුෂ ප්‍රජනක පද්ධතිය තුළ හැදෙන ජන්මාණු සෛල වර්ගය තමයි පුතේ ශුක්‍රාණු කියලා කියන්නේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ හැදෙන ජන්මාණු සෛල වර්ගය තමයි ඩිම්බ කියලා කියන්නේ. දැන් දුවල පුතාලට මතකත් ඇති ශාකවල ලිංගික ප්‍රජනනය ගැන අපි කතා කරද්දි කිව්වා පුං ජන්මාණු විදිහට ක්‍රියාත්මක වෙන්නේ පරාග සෛලය. ජායා ජන්මාණු විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඩිම්බ කියලා. ඒ වගේම මානව ප්‍රජනනයේදීත් මේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ප්‍රජනක සෛල වලින්. එහෙම නැත්නම් ජන්මාණු වලින්. ඒ ජන්මාණු විදිහට පුරුෂ ප්‍රජනක පද්ධතිය තුළ හැදෙන ජන්මාණු වර්ගය තමයි ශුක්‍රාණු. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ හැදෙන ජන්මාණු වර්ගය තමයි ඩිම්බ. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ කතා කරන්නේ මේ පුරුෂ ප්‍රජනක පද්ධතිය හා එහා සම්බන්ධ විෂය කරුණු ගැන. අපි බලමු මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් මොනවද කියලා. දැන් ගත්තොත් එහෙම පළවෙනි පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් විදිහට පළවෙනියටම තියෙනවා වෘෂණ යුගල. මේ වෘෂණ තියෙන්නේ පුතේ වෘෂණ කෝෂයක් තුළ. එතකොට වෘෂණ කෝෂ දෙකක් තියෙනවා. ඒ තුළ වෘෂණ යුගලක් තියෙනවා. වෘෂණයට ඉහළින් තියෙනවා අපි වෘෂණය කියන කුඩා ව්‍යූහයක්. මේවත් යුගලක් විදිහට තමයි තියෙන්නේ. අපි වෘෂණත් යුගලක් තියෙනවා. අපි වෘෂණයේ ඉඳලා එන නාලයක් තියෙනවා, කුඩා නාලයක්. ඒකට කියනවා ශුක්‍ර නාලය කියලා. මේ ශුක්‍ර නාලත් යුගලක් විදිහට තමයි තියෙන්නේ. ශුක්‍ර නාලත් යුගලක් තියෙනවා. ඊළඟට පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව අපිට කතා කරන්න තියෙනවා ග්‍රන්ථි ආකාර තුනක් ගැන. ඒ තමයි ශුක්‍රාශයිකා යුගල, පුරස්ත ග්‍රන්ථිය සහ කූපර් ග්‍රන්ථි යුගල විදිහට. එතකොට මේ ග්‍රන්ථි ආකාර තුනෙන් ශුක්‍ර ආසයිකා සහ කූප ග්‍රන්ථි කියන ඒවා තියෙන්නේ යුගල් විදිහට. පුරස්ත ග්‍රන්ථිය කියලා කියන්නේ තනි ග්‍රන්ථියක්. ශුක්‍ර ආසයිකාව කියන රූපසටහනේ දුලපු තලට පේනවා. එතකොට මේ වගේම එකක් තවත් එකක් තියෙන. එතකොට ශුක්‍ර ආසයිකා යුගලක් තියෙනවා. පුරස්ත ග්‍රන්ථිය තනි ග්‍රන්ථියක්. මේ රූපසටහනේ නම් කූප ග්‍රන්ථිය පෙන්නලා නැහැ. පුරස්ත ග්‍රන්ථියට පහලින් තමයි මුත්‍රමාර්ගයට විවෘත වන තැන කූප ග්‍රන්ථිය තියෙන්නේ. ඊළඟට තියෙනවා ශිෂ්ණය. මේක බාහිරට විවෘත කොටසක්. එතකොට මෙන්න මේ විදිහට තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් ටික අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු පුතේ මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස් එක කොටස ගැන වෙන වෙනම කතා කරන්න. වෘෂණ යුගල ගැන කතා කරොත් එහෙම වෘෂණ පිහිටන්නේ වෘෂණ කෝෂ කියන සම්මාවරණයක් තුළ. එතකොට මේකේ හැඩය ගත්තොත් අණ්ඩාකාර හැඩයක් කියලා අපි කියනවා. වෘෂණයක් සමන්විත වෙන්නේ වෘෂණ අනුකණ්ඩිකා 250ක් විතර මේ වෘෂණයක් තුළ තියෙනවා. අනුකණ්ඩිකා 250කින් විතර තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ අනුකණ්ඩිකාවක් ගත්තොත් මේ අනුකණ්ඩිකාවක් තුළ තියෙනවා ශුක්‍රතර නාලිකා කියලා සංවලිත නාලිකා. එකට එකතු වෙච්ච නාලිකා 1000ක් විතර එක වෘෂණ අනුකණ්ඩිකාවක් තුළ තියෙනවා. ශුක්‍රදර නාලිකා 1000ක් විතර තියෙනවා. ශුක්‍රදර නාලිකා තුළ තමයි ශුක්‍රාණු මාතෘ සෛල තියෙන්නේ. මේවායින් තමයි පුතේ ශුක්‍රාණු නිපද වෙන්නේ. මම කලිනුත් කිව්වා පිරිමි ළමයිගේ පුරුෂයන්ගේ තියෙන ජන්මාණු සෛල වර්ගය තමයි ශුක්‍රාණු. එතකොට ශුක්‍රාණු නිපද වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ වෘෂණ තුළ. එතකොට වෘෂණවල කෘත්‍යයක් විදිහට, කාර්යයක් විදිහට අපිට ගන්න පුළුවන් ශුක්‍රාණු නිපද වීම කියන කාර්ය තමයි මේකෙන් වෙන ප්‍රධානම කාර්ය වෙන්නේ. ඊට අමතරව වෘෂණ වලින් අන්තරාසර්ගී කෘත්‍යයක් වෙනවා. අන්තරාසර්ගී කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අන්තරාසර්ගී පද්ධතිය කියලා අපි හඳුන්වනවා අපේ දේහයේ තියෙන හෝමෝන ශ්‍රාවය කරන පද්ධතියට. ඒතර මේ අන්තරාසර්ගී කෘත්‍යයක් කියලා කියන්නේ මේකෙන් හෝමෝන එකක් නිපද වෙනවා. ඒ හෝමෝන එක තමයි අපි දන්නවා පිරිමි ළමයිගේ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ වලට, ඒ වගේම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට වැදගත් වෙන හෝමෝන එක තමයි
टेस्टोस्टेरोन කියන හෝමෝනය. මේ හෝමෝන එක නිපද වෙන්නේ වෘෂණ තුලින්. එතකොට අන්තරසර්ගී කෘත්‍යකුත් වෘෂණ වලින් සිද්ධ වෙනවා. පුරුෂ ප්‍රජනක පද්ධතිය තුල තියෙන ඊළඟ කොටස විදිහට අපි කතා කරනවා අපි වෘෂණ යුගල ගැන. අපි වෘෂණ යුගල ගත්තාම වෘෂණයක තියෙන සියලුම ශුක්‍ර නාලිකා වෘෂණෙන් පිටතට ඇවිල්ලා සංවර්ධිත නාලිකාවකට විවෘත වෙනවා. ඒ සංවර්ධිත නාලය තමයි අපි වෘෂණය කියලා කියන්නේ. ඒත් අපි වෘෂණත් දෙකක් තියෙනවා. මේවා එක එක වෘෂණේ අපරදාරයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කොමා හැඩති ව්‍යුහයක්. අපි වෘෂණයක කෘත්‍ය ගත්තොත් එහෙම ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කිරීම තමයි මේකෙන් කරන්නේ. ඊළඟට අපි කතා කරන ව්‍යුහය තමයි ශුක්‍ර නාලය යුගල. අපි කිව්වා අපි වෘෂණයෙන් සම්බන්ධ වෙන නාලයක් තියෙනවා ඒ තමයි ශුක්‍ර නාලය. මේවත් යුගලක් විදිහට තියෙන්නේ එක අන්තයක් අපි වෘෂණයට සම්බන්ධ වෙනවා අනිත් අන්තය ශුක්‍ර ආශයිකාව කියලා ග්‍රන්ථියක් තියෙනවා ඒ ග්‍රන්ථියට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ ග්‍රන්ථිය ඉඳලා එන නාලයකට තමයි මේ ශුක්‍ර නාලය සම්බන්ධ වෙන්නේ. එක අන්තයක් අපි වෘෂණයට අනිත් අන්තය ශුක්‍ර ආශයිකාවේ ඉඳලා එන නාලයකට සම්බන්ධ වෙනවා. මේ ශුක්‍ර නාලවල කෘත්‍ය ගත්තාම අපි වෘෂණයේ ඉඳලා මුත්‍ර මාර්ගය දක්වාම ශුක්‍රාණු පරිවහනය කිරීම තමයි මේ මගින් කරන්නේ. අපි වෘෂණයේ ඉඳලා මුත්‍ර මාර්ගය කරා ශුක්‍රාණු පරිවහනය කිරීම. ඊළඟට අපි කතා කරන පොතේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අතිරේක ග්‍රන්ථි තුනක් තියෙනවා කියලා මම කිව්වා. ඒ ග්‍රන්ථි තුන තමයි ශුක්‍රාශයිකා යුගල, පුරස්ත ග්‍රන්ථිය සහ කූපර් ග්‍රන්ථි යුගල. එතකොට මේ ශුක්‍ර ආශයිකා යුගලක් විදිහටත් කූපර් ග්‍රන්ථිත් යුගලක් විදිහට තියෙනවා. පුරස්ත ග්‍රන්ථිය තනි ග්‍රන්ථියක්. ශුක්‍ර ආශයිකා යුගලට අර ශුක්‍ර නාලය සම්බන්ධ වෙනවා. පුරස්ත ග්‍රන්ථිය ගත්තාම මුත්‍රාශයට පහලින් පිහිටන ග්‍රන්ථියක්. කූපර් ග්‍රන්ථි යුගල පුරස්ත ග්‍රන්ථියට පහලින් මුත්‍ර මාර්ගයට විවෘත වෙන ග්‍රන්ථි යුගලක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ග්‍රන්ථි ආකාර තුනෙන්ම කරන කාර්ය තමයි පුතේ සුදුපාට ශ්‍රාවයක් නිපදවනවා. මේ ඉපදවන ශ්‍රාවය මුත්‍ර මාර්ගයේ වෙත මුදා හැරීම මේ ග්‍රන්ථි වලින් සිද්ධ කරනවා. එතකොට මේ නිපදවන සුදුපාට ශ්‍රාවය සුක්‍රාණු පරිවහනය සහ ඒවට පෝෂණය සැපීම සඳහා මේ තරලය වැදගත් වෙනවා. එතකොට මේ ශ්‍රාවය සහ ශුක්‍රාණු එකතුනහම අපි ඒකට කියනවා ශුක්‍ර තරලය විදිහටත්. ඊළඟට අපිට කතා කරන්න තියෙන පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයවය තමයි ශිෂ්ණය කියලා කියන්නේ. මේක පේශීමය අවයවයක්. රුධිරයේ මගින් තමයි දෘඩභාවයක් ලබා දීලා තියෙන්නේ. ශිෂ්ණය ඔස්සේ මුත්‍ර මාර්ගය පිටතට විවෘත වෙනවා. ශිෂ්ණය ගත්තාම ශිෂ්ණයේ කෙළවර ශිෂ්ණ මුණ්ඩය විදිහටත් ඒක ආවරණය කරන සම්පටලයට අපි කියනවා පෙරසම කියලා. ශිෂ්ණයේ කාර්ය ගත්තාම ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම තමයි මේ අවයවය මගින් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව සිද්ධ කරන කෘත්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. අපි ගත්තොත් එහෙම පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධානම කාර්යය තමයි එතකොට ශුක්‍රාණු නිපදවීම. පුරුෂ ප්‍රජනක සෛලවන ශුක්‍රාණු නිපදවීම තමයි මේකේ වෙන ප්‍රධානම කාර්යය. අපි දන්නවා ශුක්‍රාණු නිපද වෙන්නේ වෘෂණ තුල. මේ ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ පුරුෂයෙකු වැඩිවියට පැමිණීමත් සමග. ඒ කියන්නේ මම කිව්වා පිරිමිලම්මයේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනවා කියලා අවුරුදු 13-16 අතර කාල සීමාව තුළ. ඒකට මෙන්න මේ කාලෙදි තමයි පිරිමිලම්මයේ වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ශුක්‍රාණු ජනනය ආරම්භ වෙන්නේ මේ කාල සීමාව තුළදී. මේ ශුක්‍රාණු නිපද වෙන්නේ වෘෂණ තුල තියෙන ශුක්‍ර දර නාලිකා වල තියෙන ශුක්‍රාණු මාත්‍රෝසෛල තමයි ශුක්‍රාණු බවට පත් වෙන්නේ. දැන් අපි රූපසටහනක් මගින් මේක පැහැදිලි කරගත්තොත් එහෙම මේ තියෙන වෘෂණය, වෘෂණය තුළ අනුකණ්ඩිකා 250ක් විතර තියෙනවා කිව්වා. ඒ තුළ ශුක්‍රදර නාලිකා එක අනුකණ්ඩිකාවක 1000ක් විතර තියෙනවා කිව්වා. මේ ශුක්‍රදර නාලිකාවක හරස්කඩක් තමයි මේ රූපේ තියෙන්නේ. මේක තුල තියෙන මේ ශුක්‍රාණු මාත්‍රෝසෛල තමයි ශුක්‍රාණු බවට පත් වෙන්නේ. මේ ශුක්‍රාණු පරිණත වෙද්දී ශුක්‍රදර නාලිකාවේ මැදට තල්ලු වෙනවා. එතකොට මේ ශුක්‍රදර නාලිකාවක මැද හරිය තියෙන පුතේ පරිණත වෙච්ච ශුක්‍රාණු. මෙන්න මේ විදිහට තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට මේ රූප සටහනේ තියෙනවා පුතේ අන්තරාල සෛල කියලා සෛල විශේෂයක් පෙන්නලා. මේ අන්තරාල සෛල කියලා කියන්නේ මම අර කලිනොත් කිව්වා වෘෂණවල ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට අමතරව සිද්ධ වෙන තවත්
ක්‍රියාවලියක් තමයි අන්තරාසර්ගී කෘත්‍ය ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝනේ ස්‍රාවය කරනවා කියලා. මේ අන්තරාල සෛලවලින් තමයි පුතේ ඒ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන එක ස්‍රාවය කරන්නේ. මේ අන්තරාල සෛලවලට ලේඩික් සෛල කියන නමත් පාවිච්චි කරනවා. මේක දොළපුතලගේ පෙළපොතේම තියෙන රූපසටහනක් නිසා මම මෙතන යොදලා තියෙන්නේ. එතකොට ඒකත් චුට්ටක් දැනගන්න. විෂය නිර්දේශය තුල නම් මේක ලොකුවට කතා කරලා නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේදී ශුක්‍රාණු නිපද වෙනවනේ වෘෂණ තුල. මේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය කියන එක උෂ්ණත්වයට ගොඩක් සංවේදී ක්‍රියාවලියක්. දැන් ගත්තොත් එහෙම නිරෝගී ශුක්‍රාණු හැදෙන්න නම් සාමාන්‍ය දේහයේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් තමයි වෘෂණවල තියෙන්න ඕනේ. ඒ නිසා තමයි පුතේ දේහෙන් බාහිරව වෘෂණ කෝෂ කියන සම්මල්ලක් ඇතුලේ මේ වෘෂණ යුගල පිහිටලා තියෙන්නේ. වෘෂණ යුගල දේහෙන් බාහිරව වෘෂණ කෝෂ කියන සම්මල්ලක් තුල පිහිටා තිබීමට හේතු වැහුවොත් එහෙම නිරෝගී ශුක්‍රාණු හැදෙන්න නම් දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් වෘෂණවල තියෙන්න ඕනේ. ඊළඟට ගත්තාම මේ නිපදවන ශුක්‍රාණු අපි වෘෂණය තුල తాවකාලිකව තැන්පත් වෙනවා. වෘෂණවලට ඉහළින් තියෙන කුමාකාර ව්‍යුහය තුල. එතකොට සංසර්ගයේදී ශුක්‍රාණු ශුක්‍ර නලය ඔස්සේ ඇවිල්ලා මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. එතකොට අර අපි කතා කරන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ග්‍රන්ථි ආකාර තුනක්. ශුක්‍රාශයික, පුරස්ත ග්‍රන්ථි සහ කූප ග්‍රන්ථි. මේ ග්‍රන්ථි තුලින් කරනවනේ සුදු පැහැති ශ්‍රාවයක් නිපද වීම. මේකෙන් නිකුත් කරන ශ්‍රාවයත් මේ මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. සංසර්ගයේදී ශුක්‍රාණු ශුක්‍රනාලය ඔස්සේ ඇවිල්ලා මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. අර ග්‍රන්ථි වලින් එකතු කරන සුදු පාට ශ්‍රාවයත් මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. මෙන්න මේ ශුක්‍රාණු සෛල සහිත මේ ශ්‍රාවයට අපි කියනම පුතේ ශුක්‍ර තරලය කියලා. මේක සාමාන්‍යයෙන් මිලිලීටර් එකක් තුල ශුක්‍රාණු සෛල මිලියන ගණනක් පවතිනවා. අපි ඊළඟට කතා කරමු පුතේ මේ මානව ශුක්‍රාණුවක ව්‍යුහය ගැන. මානව ශුක්‍රාණුවක රූපසටහනක් තමයි මම මේ දක්වලා තියෙන්නේ. ශුක්‍රාණුව ගත්තාම පුතේ මේක අන්වීක්ෂීය සෛලයක්. සාමාන්‍යයෙන් PVS-ෙන් පේන්නේ නැහැ. පැහැදිලිව බලා ගන්න නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අවශ්‍ය වෙනවා. ඒතට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ව්‍යුහය තමයි මේ රූපසටහනෙන් දක්වලා තියෙන්නේ. මයික්‍රෝමීටර 50 60 අතර ප්‍රමාණයක් කියලා ගණනය කරලා තියෙනවා. ඒතට ශුක්‍රාණුවක් ගත්තාම මේකේ ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. ශුක්‍රාණුවක ව්‍යුහය සාමාන්‍යයෙන් ඉස්කෙඩි ආකාරයි කියලා කියනවා. මේකේ හිස කොටසක් තියෙනවා. ඊළඟට මධ්‍ය කොටසක් තියෙනවා. හිස සහ මධ්‍ය කොටස අතර කුඩා සංකුචිත සීමාවක් තියෙනවා. ඒක අපි ගෙල විදිහට හඳුන්වනවා. ඊළඟට වලිගයේ කොටසක් තියෙනවා. ප්‍රධාන කොටස් තුන ගත්තොත් හිස, මධ්‍ය කොටස හා වලිගයේ විදිහට කොටස් තුනයි. පරිණත ශුක්‍රාණුවක් ගත්තහම මේක චලනය වෙනවා. ඒ කියන්නේ සචලයි. හිස කොටස ගැන කතා කරොත් එහෙම මේ හිස කොටස තුල ඒක ගුණ න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටිය මගින් තමයි බිම්බේ කරා පීතෘ ප්‍රවේණි ලක්ෂණ ගෙන යන්නේ. දරුවෙක් නිර්මාණය වෙන්න මව පියා දෙදෙනාම දායක වෙනවනේ. එතකොට පියාගේ තියෙන මේ ශුක්‍රාණු සෛලය තමයි පුං ප්‍රජනක සෛලය වෙන්නේ. ඒක තුල තියෙන න්‍යෂ්ටිය මගින් තමයි පීතෘ ප්‍රවේණි ලක්ෂණ දරුවට රැගෙන යන්නේ. එතකොට ගත්තහම මේ මැද කොටස ගත්තහම මේ මැද කොටසේ මයිටොකොන්ඩ්‍රිය විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුල් වුණාට පස්සේ පිහිනා යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය සැපෙන්න තමයි මේ මැද කොටසේ මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙන්නේ. ඊළඟට වලිගයේ කොටස ගත්තාම ඩිම්බය වෙත පිහිනා යන්න අවශ්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණය සැපෙන්නේ මේ වලිගයේ මගින්. එතකොට මානව ශුක්‍රාණුවේ ව්‍යුහය ගත්තොත් මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකක් වන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන මම තවත් වීඩියෝ එකකින් කතා කරන්නම්. මේ පාඩම සම්බන්ධ දුර පුතාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.